සමන්තචක්කවාලේසු ඔත්‍රගටටන්ටුදේවතා සොද්දම්මංමනිරාජත්න්ත සුනන්තුු සගගමොක්කදං දම්මත් තබෙන කාලෝ අයං බදන්තා දම්මත් තබන කාලෝ අයං බදන්තා දම්මත් තබෙන කාලෝ අයං බදංත නමුතස්සෙ භගෙවතු අරහතු සම්මාතම්බුද්ධස නමුතස්සෙ භගෙවතු අරතුෝ සම්මා සම්බුද්ධත්ස නමුතස්සේ භගෙවෙතු අරහතු සම්මා සම්බොද්ඩත්ස බුද්ධෝසභගම බෝධය දම්මංඩෙසේති සන්තෝස්ෝභගවා සමතායදම්මංඩෙතේති දන්තස්ොභගවා දමතාය දම්මංඩතේති තින්නු සෝභගවාතරනාය දම්මංදේතේති පරිනිබබතු සෝභගවා පරිනිබභානාය දම්මං දේසෙතිති කාරුණික පිංමතුනිි ලොවතුරා ශාන්තිනායක සම්මා සම්බධපියාණන් වහන්සේගේ අනන්ත ගුණ සමුදාය අතරින් ගුණ බිඳක් විස්තර කිරීමටයි දේශනාකිරීමටයි මේ අවස්ථාවද්දි බලාපොරෘත්තු වෙන් බුදුරජාණන් වහන්සේලාගේ ගුණය අපට මොනම ආකාරයකින්වත් හිතාගන්න පුළු අංකමික් නැහැ බුදුරජාණන් වහන්සේ නමක් ජීවිතාන්තේ දක්වා බුදුගුණ දේශනා කළත් කෙළබරක් කරන්නට බැහැ කියල අපේ බණපොත්තල සඳහන්වෙෙන්න්නේ අනන්ත අපප්‍රමාන අටින්තනීයේ අනල්ප ගුණසමූහයකින් යොක්තයි ලොවතුරා ශාන්තිනායක සම්මා සම්බුදු්පියාණන් වහන්සේ. උන්වහන්සේ පිළි බඳව හඳුනා ගැනීමට මගේ ශක්ති ප්‍රමාණයෙන් බුදුගුණ බිඳක් ඔබට කයාදීමටයි මේ අවස්ථාවාවද්දි බලාපොරොත්තු වෙනේ. මුලින්ම මාතෘකාක් තැබුව බුද්ධස්ෝභගවා බෝධහාය ධම්මංදේසේති සන්තසෝභගවා සමතහාය ධම්මංදේශේති ධන්තසෝභගවා ධමතහාය ධම්මංදේසේති තින්නෝ සෝභගවා තරණාය ධම්මංදේසේති පරිනිබ්බුතෝසෝභගවා පරිනිබ්බානාය ධම්මංදේසේති. බුදුරජාණන් වහන්සේ කමරාකාරය කෙනෙක්ද කියල හඳුන්වනලද කාරනාටිකක් සමයි මේ වචනෝලින් කියබෙන් මේ වචන එකින් එක අරගෙන අපි ටිකක් තෝරා බලන්නට ඕන බුදුරජාණන් වහන්සේ හඳුනාගන්න බුද්ධෝසෝ भाගවා බෝධහාය ධම්මංදේශේති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමන්වහන්සේ සත්‍ය ධරමය අවබෝධ කරගෙන අනික් සත්වයන්ටත්න් සත්‍යාවබෝධය සඳහා ධර්මදේශනා කරනවා මෙන්න මේ විද්‍යහ ලක්ෂණයෙන් යොක්තයිල් ලොෞතුරා ශාන්තිනායක බුදුපියාණන් වහන්තිේ. බුදුරජාණන් වහන්සේ අති දේරිග කාලයක් පාරමීධරමයන් සම්පූරණ කරල අනේකාකාර දුක්කරදරබිඳ දරාගෙනයි මේ උතුම් ධරමය පරමසත්‍ය ධරමය අවබෝධ කරගන්නට ජෙදුණි. එදා සුමේද පණ්ඩිත කාලෙ සත්මුතු පරම්පරාවකින් ලැබිච්චමහා දනස්කන්දය සුමේත පණ්ඩිතියන්ට ලැබුණහම මේතාක් වස්තු සම්පත්තියක් තියනම මේවා පරිහරණය කළ කවුරුත් නැහැ සේරමදාල ගිහිල්ල මටත්තන්නෙමේ ටිකමයි ඒ නිසා මම මේ සේරම සම්පත් දානවිසේහි පරිත්‍යාගේ කරනම කියල සියල්ල පරිත්‍යාග කරලා පාත්‍රසිවුරු අරගෙන හිමාලවනයට බැදිලා ඉරිසි ප්‍රවුද්්‍යාවෙන් පැබිදූුණ දෙහානභභාවනා කරල පංචාභ්ඥා කියන මේවා උපද වගෙන අහසින් යාමට තරම් ශක්තියක් එෙදා ඇති කරගත්ත බෝධිසත්්‍ය මෙහෙම අහසින් ගමන් කරනා තොරෙදි විශාල ජනකායක් පාරවල් සුද්ධ කරනවා මගසරටදවා දකින්නට ලැබුණ ද දැකළ ස්ුමේද තාපසව බිමට බැහැල මනුශ්‍යයන්ගෙන් ඇහුව මොකද්ද මේ කරන්න කියන දී පංකර බුදුරජාණන් වහන්සේ ්‍රභගම්නුවර මහාසු දර්ශන විහාරයට රහතුන් වහන්සේලා බිසිදාහක් සමඟ වැඩම කරවනම උන්වහන්සේට වඩින්න මගසරසනමකිවා. එහෙමනං මටත්්ටිකක් දෙන්න කියලම මිනිසුන්ගෙන් ඉල්ලා ගත්තා. ශුමේද තාපස අන්ට ලැබුණේ මහා මඩබගුරක්. උණහන්සේ කල්පනා කරනම මට මේක පරසතු මදාරා කඩුපුුල් මල්ලලින් පුරුවන්න පුළුවන් විනාඩිගානකින් ඉරිදි බලයෙන් මේමල් වගුර පුරුවන්නට පුළුවන් නමුත් මටඒ හිත දෙන්නෙ නැහැ. මගේ ශ්‍රමයිෙන් මගේ ව්‍යායාමයෙන් මහන්සියෙන් මම් මේක කරන්නෝඕනැ කියලා. උදැල්ලක් කූඩයක් හරගෙන මේ මඩ වගුර පුරුවන්න පටන්ගත්ත. මේම කරගෙන අද්දී තමයි මේක අවසංබින්නේ ඉස්සෙල්ල දීපංකර බුදුරජාණන් මහන්තේ විසිදහසක් මහරහතුන් වහන්තේලා සමග වැඩම කළි. බෝධිසත්්‍යය කල්පනා කරනවා සුමේද පණ්ඩිතයෝ අදමමල්ල ඔවතුරා බුදුරජාණන් මහන්තේට මගේ ජීවිතයේ පුද කරනවා. බුදුරජාණන් මහන්තේත් මහා රහතුන් මහන්සේලාත් මා පාගාගෙන බඩිත්වා කියන අදහසින් මේ මහා මඩවගුරෙ මුනින් තලව් වෙලා හිටටිය ඉන්න ගමන් කල්පනා කරනම මට මේ බුදුරජාණන් වහන්සේගෙම් බනාහලා රහත්වෙන්නට පුළුවන් නමුත් මම ඒකෙකරන්නේ නැහැ බුද්ධ හංබෝධයිස්සාමී මුත්ತූ හංමූචයේ පරි තින්නූ හංතා රයිස්සාමී සංතාරෝග මහಬభය මම ස්‍යාවබෝධ කරන්නටෝන අනිකු සත්‍යයන්ටද සත්‍යාවබෝධ කරමන්නටන මම සියළු පාපಯංගින් කෙළෙ සුන්ගෙන් මිදින්නටඕන අනික් සත්්‍යයන්ද කෙලෙසුන්ගෙෙන් පාපයන්ගෙන් මුදවන්නටු ඉතා භයධනකවූ සංසාරසාගරයෙන් මමේ එතරවෙන්නට ඕන අනික් සත්වයනුත් මේ සසරතයිුරෙන් එතර කරවන්නට මෙන්නෙම මේ අදහසඇතුව කරුණාවත් ප්‍රග්ඥාමත් පදනම් කරගෙන උන්හන්සේ කල්පනා කලාා මම තනියම ධරම අවබෝධ කිරීමේ තේරුමක්නෑ මේ අසරණ සත්්‍යයන් කාගේ නම් මූන බලා සැනසින්නද ජරාමරනාාදී දුකටපත්වෙෙලාායින්න සත්්‍යයන් කාගෙන් පිහිටක් ලබන්නද සැනසීමක් ලබන්නද ඒ නිසා මම සත්‍යාවබෝධ කරලා මේ අනික් සත්‍යයන්ටත් සත්‍යවබෝධ කරවන්න ඕන කියලා කල්පනාවටගත්ත. ඔය අත්තරිදි තමයි දේපංකර බුදුරජාණන් වහන්තේ මහරහතුන් වහන්තේලා පිරිවරාගෙන මෙතනට වැඩමකට. ළඟටඇවිත් දීපංකර බුදුරජාණන් වහන්තේ බැලුව මෙසේ මෙසේ පුද්ජලෙක් නෙමේ බුද්ධාංකුර පුද්ගලය. මෙතනින් සාරා සංඛ කල්පලක්සයක් ගිය තැනදි. ගෞසමනමින් බුද්ධත්තයට පත්වෙනම කියල බුදුරජාණන් වහන්සේ මෙතෙදිී නියත බිවර නිය දුන්නා. අන්නේ එදා ඉඳල තමයි අපේ බෝධිසත්වයන් වහන්සෙමේ පාරමී ධරමයන් පුරන්න පටන්ගත්තේ එසෙන්දි කල්පනා කරනම ඉමිනාමේ අධි කාරේන කතේන පරිසුත්තමේ සබ්බං්යුතං පාපුනිත්තා සන්තාාරස්සං බහුද්ජනා මම්මේ දී පංකර බුදුරජාණන් වහන්තයට කරනලද ඇපූ පත්තානය ජීවිත පූජාාවෙන් කරනලද ඇපූ පත්තානේ හේතුකටගෙන මමත් අනාගතේදී මේ බුදුරජාණන් වහන්තේවාගේ ලෝතුරා සම්මයක් සම්බුද්ධත්වයට පත්වෙෙන්න්නටඕන ලෞතුරා බුද්ධරාජ්්‍යයට පත්වෙලා බොහෝ ජනතාව මේ සසර සයුරෙන් එතර කරවන්නටෝන මෙන්නමී කල්පනාාාවඇති කරගත්ත. කින් මේ අන්ඥාතවේසේන ධම්මං සච්චි කතේ නිද්හ සබ්බ්ඥුතං පාපුනිත්තා සංචාරිස්සං සදේවක මංහුද කලාව තනිවම ධරමයාබෝධ කරගැනීමේ තේරුමකුමක්ද මම කවදහරි ලොතුරා බුද්ධරාජ්්‍යයට පත්ටෙලා සර්වග්ඥ්‍යතා ඥානයේ ලබාගෙන දෙබියන් සහිත ලෝකයා සසරසයුරෙන් එතර කරවන්නවා කියන මේ මහාපුරිස ්චින්තනය ඇතිකරගෙන තමායේ එදා අපේ බෝධි සත්්‍යයන් වහන්සේ කටයුතු කරන්න ආරම්භ කළියින්. එවක් පටන් දසපාරමි ධර්ම දස උපපාරමි දසපරමත්ත පාරමේ කියන සමත්‍රින් සත්පාරමි ධරමයන් සපුරා පංචමහා පරිච්චාග ත්‍රීවිිද චරියා ආදී වසයෙන් බුද්ධකාරක ධරමයන් සපුරාගෙන වෙශ්සන්තර ආත්මභාාවේදී මහාපොලෝ කම්පාකරවමින් මහදන්දී ඒංචුතව තෞතිසාධවුල්ලවයි පිද පස්මැලුන් බලා මහාමායාදේවීෙන් කුස පිද වෙශක්පුුණු පොහොදාවසේ ලුම්බිනිි ශාලවනද්‍යානයේදී බිහිුණා සිද්ධාර්ථ කුමාර නමින් ඒවක් පටන් රාජ්‍ය සම්පත්තියෙන් වැඩමින් තරණවයට පැමිණ යසෝදරාදේවීෙන් සරණ බන්ධනය කොට රාහුලපුතු උපන්දමසේම සියලු සම්පත් අතහැරදමා යසෝදරාදේවීෙන් මහන්තේ වැනි කීකලු භාරයාමක් සුද්ධෝදන රජ්ජුරුවන් වැනි මහා රජකෙනෙක් යහළොමිත්‍රයන් සියල සම්පත් අතහැර දමා අභිනිස්ක්‍රමණය කරලා සාෞරුද්දක් දුुස්කරක්‍රියා කළ අපවැනිමෙන් මහා දුुස්කරක්‍රියාවක් කළ. ඒ මගෙනුත් ධරමේයාබෝධ කරගන්න බැරි බව කල්පනාාවට අරගෙන මධ්‍යම ප්‍රතිපදාවට බැහැල වෙසක්පුනු පොහෝදා නේරංජර නදීතීරයේ ඇසතු බුරක්ෂමූලයට වැඩම කල්ලා මගේ ශරීරේලේ මස්වේලිලා ගිහිල්ල. හම ඇට නහර පමණක් ඉතුරුණත් බුදුවෙලාමිසක් නැබත නැගිටීමක් නෑ කියන චතුරංග සමන්නාගත බීරියෙන් යුක්තබ භාවනාාවටවාඩියුණු. එදා පූර්ුවයාමේදී පූරුවේ නිවාසානු ස්මුරතිඥාණයත් මධ්‍යහමයාමයේදී දිබ්බචක්හුඥානයත්. அළయංයාමයේද මහසైවර කළබண்ணක්මిින් මහා වජරඥානයිං ජාතිජර මරणද මේවා සම්මරසනේ කරමින් බිදරසන භාාවනා කරමిින් అළయම්කාලේ සියలుු බුද්දුගనిියంගින් అළං කාරවු ఉතුම් లోෝතුරාබුද්ධරාජ్యයට පත්වී වදා අනේ දා තමයි ලොවතුරා බුදුරජාණන්නහන්තේ මේ ධරමේ අවබෝධ කරගත්තේ අනන්ත කාලයක් මුළුල්ලෙහි නොයෙක්ද කරදර විඳදරාගෙන මේ දරමේ අවබෝධ කරගැනීම සඳහා පැතුම් තබාගෙන කටයුතු කලාා උන්නහන්සේගේ පැතුම බලාපොරොත්තුව සාර්ථක වුණා ඒ නිසා අනේක ජාති සංසාරං කියන ගාතහාබලින් උදානයක් දේශනා කළා බුද්ධෝසෝ භගවා බෝධහාය ධම්මං දේශේති ඒ භාග්‍යපතුන් මහන්සේ ධරමේ ආබෝධ කරගෙන අනික් අයට ධරමාබෝධය සඳහා ධර්ම දේශනා කළා මොනවදේදා උන්වහන්තේ අවබෝධ කරගත්ත ලෝතුරා බුද්දු කෙනුකුට අවශ්‍ය කරන ශේරම ගුණධරමයන් එදා ශාන්තිනායක බුදුපියාණන් වහන්තේ අවබෝධ කරගත්ත උන්හන්සේ මංගල දරම දේශනාමදිම දේශනා කළ මහනින යම්තා කල් මේ වෙලුම් තුනකින් යුක්ත දොළොස්සාකාරයකින් යුක්ත චතුරාර් සත්‍ය ධරමයන් පිළි බඳව දැනුමඥානයේ මට නොලැබනේද ඒතාක් කල් මම සම්මයක් සම්බුද්ධයි කියලා ප්‍රතිග්ඥා දුන්නෙ නැහැ. යම් දවසක ඉඳල මමසරුවක් ඥතාඥානය ලබාගත්තද චතුරාර් සත්‍ය ධරමයන් පිළි බඳවතුන් බෙළුමකින් යුක්ත දොළොසාකාරයකින් යුක්ත අවබෝධී ලබාගත්තද එදා පටන් මම දෙබියන් මනුෂ්‍යං බ්‍රහ්ම්‍යන් අතරෙහි සියල සෝකතත්වයා අතුරෙහි සම්මයක් සම්බුද්ධයි කියලා ප්‍රතිග්ඥාදුන්. මිනි මේකයි බුදුරජාණන් වහන්තේ මුලින්ම අවබෝධ කරගත්තේ චතුරාර් සත්‍ය ධමය චතුරාර් සත්‍ය ධරමයන් අවබෝධ කරගෙන අනික් සත්්‍යයන්ටද ඒ චතුරාර් සත්‍ය ධරමයන් අවබෝධ කරගැනීම සඳහා ධර්ම දේශනා කරන ඒ පමණක් නෙමෙයි ඔන්න හම්සේ අනන්ත මහා ගුණ සමූහොයක් අවබෝධ කරගන්න අනන්ත ශීලගුණ අනන්ත සමාධගුණ අනන්ත ප්‍රග්ඥාගුණ අවබෝධ කරගත්තා. ශත්්‍යයන්ගේ ශ්‍රද්ධාදී ඉන්දිරිියන්ගේ අඩු වැඩි බමදැනගන්නා ඉන්දි්‍රිය පරෝපරි අත්්‍යඥානය සත්‍යයන්ගේ සිතෙහි තැන්පත්වී ඇති ආසය අනුසේදැන ගන්නා ආශයානු සේඥානය ඒ වගේ තමන් මහන්තේගේ ශරීරයිෙන් ජලය ගින්න පිතවෙන්න බඳ වසයෙන් පෙනෙන ඒ වගේම එක් බුදුකෙනෙක් ප්‍රශ්නහනව එක් බුදුකෙනෙක් ප්‍රශ්න භිචාරණවා මේ අදිවසයෙන් යුගල හැටියට කරන යමකමහා ප්‍රාතිහාරය ඥාණය කියනෙක් ඒකාබෝධ කරගත්. සත්‍යයන්දිහා බලන මහා කරුණා සමාපත්තිඥානය අනුආකාරයකෙන් විස්තරවෙන මහා කරුණා සමාපත්තිඥානය. ඒ වගේම සියල්ල අවබෝධ කරගන්නා වූ සරුවඥ්‍යතාඥානය. ඒ සියල්ල අවබෝධ කර ගැනීමට ආවරණයක් නැති බවයි කියන අනාවරණ ඥානය මේ විදියට මේ සට් අසාධාරණ ඥාන කියන බුදුරජාණන් වහන්තේට පමණක් සීමමාාවච්ච සාධාරණුවන මහා ඥාන සම්පත්තියක් උන්නහන්තේ අවබෝධ කරගත්තා. මෙන්න මේම තමයි බුදුරජාණන් වහන්තේ අවබෝධ කරගත්තේ. ඒ ෂට්ට අසාධහාරණ ඥාන ලොවතුරා බුදුරජාණන් වහන්තයට පමණක් සීමාවෙච්ච ඥාන සම්පත්ව. එයින් විශේසයෙන් මහා කරුණා සමාපතිඥානය හේතුකටගෙන අනන්ත සත්ටයන්ට උන්හන්සේ පිහිටබෙනවා. බුදුරජාණන් වහන්තේදා දීපංකර පාදමූලි බුද්දු බව ප්‍රාර්ථනා කරල දවසේදලා මහා කරුණා මහා ප්‍රඥ්ඥා කියන මේ ගුණ දෙක දිගින් දිගටම වැඩමින් ආාව බුදු බවලබනාත්ම භාමේදි බුද්ධත්තේ ලබාගත්තට පස්සෙත් ප්‍රඥ්ඥාාවෙන් උන්නහන්තේ ධරමය අවබෝධ කරනම මහාකරුණාව මුල්වීමෙන් සත්‍යයන්ට ධරමය අවබෝධ කරබනු මේ මහා කරුණා සමාපත්තිඥානය හේතුගොටගෙන බුදුරජාණන් වහන්තේ අනන්ත සත්‍යයන්ට පිහිතවුණ. ආලෝක වැනි මහා දරුණුපුද්ජලයන් ඒවගේම කිසාගෝතමී පටාචාරාවැනි අතරණ කාන්තාවන් සුනීත සෝපාකාදී අසරන දරුවන් මේයාදී වසයෙන් අසරණ සත්‍යයන්ට පිහිතවූ මහා කරුණා ඥාන සම්පත්්‍යය හේතුකොටකෙන යොදුන් ගණුණාමක්ගරමනත් පයිං වැඩම කල්ලා උන්හන්සේ මහා කරණාවනිසා ධරමදේශනා කරනවා ධරමේ අවබෝධ කරබනවා තමන් මහන්තේ ධරමේ අවබෝධ කරගෙන අනික් අයට ධරමේ අවබෝධ කර ගැනීමට දේශනා කරන මහාකාශ්‍යප මතරන්න හන්තේ බුදුරජාණන් වහන්සේ උදෙසා පැවිදිව බුදුරජාණන් වහන්තේ හොයාගෙන වඩිනාවත්තාවේදී මගට වැඩම කල්න ධර්ම දේශනා කර. පුක්කුසාති කියන කුලපුත්‍රය සියලු රාජ්‍ය අතහැර දමලා බුදුරජාණන් වහන්තයවුදසා පැවි්දි වෙලා රජගහනුවර කුම්ඹකාරසාලාවට ඇවිත්තින්න අවස්ථාවේ එතින්නට පයින්ම වැඩලා ධර්ම දේශනා කළා. මේයාදී වසයෙන් නොයෙක් සත්‍යයන්ට අසරණ සත්‍යයන්ට ගිහිට වෙන්නේ බුදුරජාණන් වහන්තෙමේ මහා කරුණාව නිසා අල්‍යම් කාලේ ස්වවිසි කෙලලක් සමාපත් නැන කියන හැටියට විත්්‍යහතර ලක්ස කෝටිමාරයක් මහාකරුණා සමාපත්තියට සමවැදිලා ලෝකයේ දිහා බලාවධාරණ බබ අපේ බනපොත්තේ සඳහන් වෙනවා මේ මහා කරුණාවින් මහාප්‍රග්ඥාාවන් සමන්මිතයි ලෝතුරා ශාන්තිනායක බුදුපියාණන් වහන්තේ ඒවගේම සුතමඥාණය ශීලමයඥානය සමාධි භාාවනාමය ඥානී කියන මේයාදී චෙසත්තෑඥානයක් වන්නහන්තේ අවබෝධි කරගත්තා ඒවගේම සතරතති පට්ඨාන සතරදම්මයක් ප්‍රධාන පංච ඉන්ද්‍රිය පං්ච බල සප්ත බොජ්ජංග දසබලඥාන පසලච්චරණ දරම අටලස්මහා විපස්සනා ආදී වසයෙන් අනන්තඥාන සම්පත්තියක් ලෝතුරා බුදුරජාණන් වහන්සේට පැවතුනා. මේ විදියට අප්‍රමාණ කාලයක් තිස්සේ න්හන්සේ පාරමේ ධරමයන් සපුරාගෙන මේ ආත්ම භාාවේදී ලොවතරා බුදුබව ලබාගෙන පරම සත්‍ය ධරමය ආබෝධ කරගෙන තමන් මහන්තේ අනික් සත්්‍යයන්ටත් දරමය ආවබෝධ කර ගැනීමට දරම දේශනා කළ එදා පස්සගමහණුන් වහන්සේලාගේ පටන් යසගොලබුත්්‍රයාගේ පනස් පහක් මිත්‍රයෝස් සමග බුදුරජාණන් වහන්තේ සමග ලෝකයේ රහතුන් වහන්තේලා හැට එක් නමක් වුණට පස්සේ මහනනි එකමගක දෙනමක් යන්නටේපා යන්න ධරමේ දේශනා කරන්න ලෝකසක්්‍රයාට හිත වැඩ පිණිත රැපපිණිස චාරිකාවෙහි වඩින්න කියලා නියම කල්ලා බුදුරජාණන් වහන්සේත් හුද කලාව ඒ සත්්‍යයෙන් ඉන්න තැංවලට වැඩම කල්ලා ධරම දේශනා කළ. මේ විදිහට බුදුරජාණන් වහන්තේ ධරමේ අවබෝධ කරගෙන අනිෙක් සත්්‍යේ අන්ටත් දරමය අවබෝධ කරගැනීමට ධරමේ කියා දෙෙනවා දේශනා කරමු බුද්ධෝසෝ භගවා බෝධහාය ධම්මංදේශේති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්තේ ධරමය අවබෝධ කරගෙන අනික්ෂන්තයන්ටත් ධරමේ අවබෝධ කරගැනීම සඳහා ධරම දේශනා කරනවා කරුණු කියා දෙනවා. සන්තෝසෝ භගවා සමතාය ධම්මං දේශේති ඒ භාග්‍ය බුදුපියාණන් වහන්සේ සාාන්ත බවට පත්වෙලා අනික්කයට සාන්ත භවට පත්තේම සඳහා ධරම දේශනා කරමු. බුදුරජාණන් වහන්සේ ස්සාම සාන්තයි යම් කෙනෙක් අසාන්ත බවට කලබලකාරී බවට පත්කරන්නේ ඒ තැනත්සාාගේ හිතේ තියන ලෝභාදී තන්හාදී කෙළේ සිධරය බුදුරජාණන් වහන්තේ වාසනා සහිතව සියලම කෙලේස ධරමයන් ප්‍රහීනකර දැම් එහෙම ප්‍රහිීන කර දැමීමෙන් ශාන්ත බවට පත්තුනා අනි කමරක නිකොටමත් පුළුවන් කමෙක් නැහැ වාසනා සහිතව පෙරපුරුදුත් සහිතව කෙලෙස් නැතිකර දමන්න බුදුරජාණන් වහන්සේට පමණයේක කරන්නට පුළුවන්. වාසනා සහිතව පෙරපුුරුදු සහිතව උන්නහන්සේ සියලම ලෙස ධරමයන් එදා ත්‍රීමහා බෝධීන් වහන්සේ අභියසදී සහ මුලින්ම ප්‍රහණී කරද ඒ කෙළෙස් ප්‍රහණේ කිරීමෙන් ඉතාම ශාන්ත බවට පත්තුනා ලෝතුරා බුදුරජාණන්න්තේ. ඔන්නහන්තේ බුද්ධත්තේර පත්තුනාට පස්සේ දරමේ අවබෝධ කලාට බස්සේ ඔන්නහන්සේවා අසාන්ත බවට පත් කරන්න කබර කෙනෙකුටමත් පුළුවන් කමික්නේ. බුදුරජාණන් හන්සේගේ ගෞරවේ නැති කරන්න අ දෘෂ්ටිකයන් චිංචමාන බිකාම යොදවා ගත්තා ඇය ඇවිත් බඩි දරමිති බැඳගෙන ඔබ වහන්සේ නිසා දරු ඇත්තමි කියල මහජනකාය මධ්දී බුදුරජාණන් වහන්සේට නිග්‍රහ කරන ආකාරයට ක බුදුරජාණන් වහන්තේගේ කිසිේද අසාන්තභාවයක්ම ඔන්නහන්තේතා සාාන්තභවින් ජුක්ත වැඩයිින් එබඳු කාරණාවලින් උන්නහන්තේවා ශාන්ත කරන්නට පුළුවන් කමෙක් නැහැ සාන්ත බවට පත්වෙලා වාසේ කරන්න බුදුරජාණන් වවාන් ඒවාගේම බුදුරජාණන් වහන්සේට මහාසංගයාට නිග්‍රහකිරීමේ ආනම්බුකිරීමේ අපේ ක්ෂාාවින් සුන්දරිය මරාදමල බුදුරජාණන් වහන්සේ ඒ කළ බව මහජනයාට මිගන්ටයෝ අන්්‍ය දෘෂ්ටිකයෝ කියන්නට පටන්ගත් නමත් බුදුරජාණන් වහන්සේ නෙමේ අසාන්තභාාවයට පත්තුනේ ශාන්තව වැඩහිටිය. හිතංවත් වචනයකින්වත් ක්‍රියාවකංමත් උන්හන්සේ අශාන්තභාවයට පත්තුනේ නෙහ. උන්වහන්සේ සියල්ලො කෙලෙසුන් අසල පරම ශාන්තබැවට සැනසිලිදායක බවට පත්වෙලා සත්්‍යයන්ටත් ශාන්ත භවට පත්වීමට ධර්මදේශනා කරන සන්තෝසෝ භගවා සමතහාය ධම්මං දේශේති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමන් වහන්තේ සාන්ත බවට පත්වෙලා අනිකුත් සත්‍ය අන්ටත් සාන්ත බවට පත්වීමට ධරම දේශනාක. විශේසයෙන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන පිරිස තමයි භික්‍ෂ පිරිස භික්‍ෂූන් මහන්තේලාටමි කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කරනම මහනිනි මේේ මේ විදිහට කටයුතු කරන්න මෙහෙම කරන්න තමන්ගේ චිත්ත සන්තානේ තිබෙන කෙලේසධරමයන් ප්‍රහාණී කර දමන්න ප්‍රාගදේශාදී මේවා විනාශකර දමන්න කියලා දරමදේශනා කරනවා භික්ෂභික්‍ෂණී උපාසක පාසිකා කියන සිව්පිරිසටම බුදුරජාණන්න හන්තේ අවවාද කරනවා ධරමදේශනා කරනවා තමන්මහන්සේ සාාන්ත බවට පත්වෙලා අනික් අයටත් සාන්ත භවට පත්වීම සඳහා ධර්මදේශනා කරනවා. සියලම කෙලේස ධරමයන් තමන්ගේ චිත්ත සන්තාානීම් පහ කල්ල සාාන්තවෙන්නටඕන ඒ විදියට ශාන්ත භවට පත්තෙන්න්න බුදුරජාණන් වහන්සේ සත්‍යයන්ට ධර්ම දේශනා කරනවා. ඒ නිසා සන්තෝසෝ භගවා සමතාය දම්මංදේසේති ඒ භාග්‍යවත් බුදුපියාණ වහන්තේ තමන්වහන්සේ සාන්තභවට පත්වෙලා අනිෙක්කයට සාන්තභවට පත්තීම සඳහා ධරමදේශනා කරනවා. මෙන්න මේවාගේ උත්තමයාණන් වහන්සේ නමක් තමයි. ලෝතුරා ශාන්තිනායක බුදුපියාණන්වන්. දන්තෝසෝ භගවා දමතහාය දම්මංදේශේති ඒ භාග්ගොතුන් වහන්තේ හොඳටම දමනේ වෙලා දමනේවීම සඳහා ධරම දේශනා කරනවා. දමනය වෙන ම කියන්නේ සිත දමනය කිරීම ප්‍රධාන වසයෙන් හොන්වහන්සේ හිත දමනය කරලා දමනය කරනම කිය අන්නෙත් හිතේතියන සේම රාගදේසාදී කෙලේසධරමයන් ප්‍රහණය කර දැමේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දමනේ වෙලා තමන්මහන්තේ දමනේ වෙලා අනික් සත්්‍යයන්ටත් දමනේවීම සඳහා ධරම දේශනා කරන. බුදුරජාණන් වහන්තේගේ ශාන්ත බවත් දමනේවීම ධාන්ත බව, ශාන්තධන්ත බව මනම කෙනෙකොටමත් වෙනස් කරන්න බැහැ පරම සත්‍ය වසයෙන් උන්වහන්තේ සාන්තධාන්ත බවට පත්වෙෙන සන්තෝ කියන්නේ සාන්තබෙනවා ධන්තෝ කියනයකොට අපි ධාන්ත කියල කියලා සාන්ත ධාන්ත බවට පත්වෙලා බුදුරජාණන් අහන්තේ බුද්ධත්තේ ලබාගෙන පස්සෙන සැතියේදී වැඩඉන්නකොට කාලයක් තිස්සේ බුදුරජාණන් වහන්තේයට බුද්ධත්තයට ලබන්න දෙන්නේ නෑ කියලා නොේෙක් කැටියට පුළුව අන්තරං බාධ කළ දේවපුුත්‍රමාරය තමන්ගේ අදහස් සපල කරගන්නට බැරුව දුකටපත්වෙලාඉන්න අවස්ථාව ඒ මාර දෙව්‍යපුත්‍රයාගේ දුවරුන් තිදෙන සන්නා රති රගා කිය තම පියාගේ දුක්වීම අහල අපි දැන් ගිහිල්ල ඔය ශ්‍රමණ බවත් ගෞතමයන් ඇතෙක් ඇදගෙන ඉන්නවාගේ ඇදගෙනේ නම කියල වහසි බස්කියමින් බුදුරජාණන්හන්තේ ඉන්න ප්‍රදේශේතයන්න පටන්ගත්ත. මාරයාදන්න අතත්තේ අරහං සුගතෝලෝකය නරාගන සුනස්වානයෝ ඒ භාග්ගොතන් වවහන්තේ රහත්වෙලා රාගෙන් අංආපසගෙන්නෙ බෑ කියල මේ තම දුවරුන්ටකිින්වවා. දුවරු ගිහිල්ල නො එක්කාකාරයෙෙන් උසුලි විසුලු පාල බුදුරජාණන් වහන් තේට කතහා කළ නනා ප්‍රකාරයෙන් සිත ඇද බැඳගන්නා නැටුම්ගැවුම් දැක්වොල ගී කියල ලස්සන සිත බැඳෙන කාන්තාවන්මතයෙන් තම තමත් විස්මාරු කරගෙන අඩනිරුවතින් බුදුරජාණන් ව හන්තේ ළඟට ඇබිල්ල ශ්‍රමනයෝබටාපිව පත්ථන කරනුමකි බුදුරජාණන්න්න හන්තේ නිශ්ෂත්දයි සාන්ත ධාන්ත බවට පත්වෙලා වාසය කරනු ඒ මාරදුවරුන් කරුපුු මේ ක්‍රියාව සාමාන්‍ය කැනෙකුට කලානං උම්මත්තකයෙක් බාට පත්වෙෙන්න්න තරම් බලවත්ෙකක් බුදුරජාණන් වහන්සේ ඉතාම සාන්තධාන්ත භවින් යුක්තවවාසේ කළ. අනේකයි බුදුරජාණන් වහන්සේ සාන්තබවට ධාන්ත බවට පත්වෙලා කියල කියන්. බුදුරජාණන් වහන්සේට වෛර බැන්ඳ මාගන්ධිය කියන ලස්සෙන බැමිණියක්. බුදුරජාණන් වහන්සේ වඩිනකොට ඒ මාගන්දිය බැමිණියගේ අම්මයි තාත්තයි බුදුරජාණන් වහන්තේ හොයාගෙන ඇබිල්ල තමදුව ලස්සනට සරසල බුදුරජාණන් වහන්තේට පාවා දෙන්න කියලා අරගෙන බුදුරජාණන් වහන්තේ වදාලඌූ අගේ අයනෙමෙයි මාරදුවරුන්ටත් මගේ සිත වෙනස් කරන්නට බැරිවුණා මම්මි බඳු කාන්තාවක් පයිංවත් ඉස්පර්ස කරන්නට කැමතිනය මේකට වෛරි බැන්ද. පසුකාලයක මාගන්දය කොසබෑරුවර උදේනිි රජ්ජරුවන්ගේ අග්‍ර මහේතිකාව බවට පත් වන. බුදුරජාණන් වහන්තේ කොසබානුවරට වැඩම කළ වහන්සේ වඩින බව ආරංචිවෙලා බේබද්ධන්ට අල්ලහද්දීල බුදුරජාණන් වහන්තේට නොේ කාකාරයෙන් නිග්‍රහ කරන්න පටන්ගත්තා. අනික් දේවලින් පමණක් නෙමේ බැනුංගහීමෙන් වුවත් බුදුරජාණන් වහන්සේ ඉහෙළ මට්ටමකයින්. මාහිතන්නෙ නැහැ දිනහතක් එක තිස්සේම බැනංගහපු කෙනෙක් මේ ලෝකෙ ඉන්නවද කිය. බුදුරජාණන් වහන්තේයටට දින හතක් මුළුල්ලෙහි නොයෙක් ආකාරයෙන් අසභ්‍ය වචනෝලින් බැනමදින්නට පටන්ගත්තමේ මාගන්දියගේ මිනිසුන්. අන්තිමේදයානන්දහාමුදුරු ස්වාමීණී අපි වෙන්න පනාාතකට යමු කියලත් යෝජනා කළා. ආනන්දේ එතනෙදිත් මෙහෙමවුණොත් තවත් තැනකට යම් ආනන්දය මේක කෙළවරක් තියෙනමද යම් ප්‍රශ්නයක් අධිකරණයක් ඇති වුුණනං එතන මේක විිසදන්න ඕනැ කියලා බුදුරජාණන් වොහන්තේ බඩිහිට. මේ විදියට කොසබෑනුවර දින හතක් මුළුල්ලේ. බුදුරජාණන් වහන්සේට බැනවදුනත් උන්නහන්තේ සාන්තධාන්ත බමෙන්යුක්ත වාසය කලාා මිසක් ඒ පිළිබඳව අල්පමාත්‍රයක් වත් හිත වෙනස් කරගත්තේ ඒ වෙනවෙන් වචනමාත්‍රරයක් ප්‍රකාශ කරන්නට යෙදනි නැහැ මේ විදියට බුදුරජාණන් වහන්තේ සාන්ත බවට පත්වෙලා අනික්කායට සාාන්තබම සඳහා දරමදේශනා කරනම දන්තෝ දමනේ වෙල්ලා ධන්ත බවට පත්වෙලා අනික්කායට දමනේවීම සඳහා දරමදේශනා කරනු මෙන්නෙ මේ වගේ කෙනෙක් මෙනෙ මේ වගේ ක්‍රියා කරන උත්තමයෙක් තමයි ලෝතුරා ශාන්තිනාක බුධිපියාණන් වහන් තින්නුසෝ භගවා තරණායු ධම්මංදේශේති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්තේ තමන්නහන්තේ සසර සෛරෙන් එතරවෙලා අනික් ජනතාාවටත් මේ සංසාරණමැති සාගරයෙන් එතරෙවෙන්නට දරමදේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ එදා දීපංකර පාදමූලේදී තබාගත්ත බලාබනොත්තුව ප්‍රාර්ථනාාව ඉතා භයිජනකවූ සංසාරණමැති සාගරයෙන් මම එතර වෙන්නට ඕනෑ අනික් සත්‍යයන්ද සසරසයුරෙන් එතර කරවන්නට ඕන කියල අන්න එදා තැබුවා අදහස දැංවුව හන්තේ ක්‍රියාමට නඟනම තරමන්වහන්තේ සංසාර නැමැති සාගරයෙන් එතරවුුණ. එදාශ්‍රී මහාබෝධීන් මහන්තේ අභියතදි භාාවනා කරල චතුරාරතත්්‍ය ධරමේ අවබෝධ කර ගැනීමෙන් හේතඵලධරම පටිච්ච සමුප්පාදේ අවබෝධ කර ගැනීමෙන් න්නහන්තේ සංසාරණමැති සාගරයෙන් එතර වුණ එදා පට ඔන්නහන්තේ ප්‍රජානමතයෙන් භික්‍ෂූන් මහන්තේලාටත් භක්ෂභික්‍ෂණය උපාසික උපාසිකා කියන හැම දෙනාටමත් ධරම දේශනා කරනම සසරදුකින් එතරවීම පිණිස ජාතියෙන් ජාතිය හිපදීම දුකයි ජරාාවට පත්තීම දුකයි මේආදී වසේ මේ සංසාර පැවැත්ම සසර දුක්කතාවේ තේරුන්කර දීලා මෙනෙ මේ සසර දුකින් එතර වෙන්නට ඕනෑ එතරවීමට තියෙන මාරුගය මේකයි බුදුරජාණන් අහන්ති අනන්ද කාලයක් දෙස්සේ නොයෙක් දුක්හණදර විද දරාගෙන අවබෝධ කරගත්ත නිවන් මග මෙන්න මේ නිර්වාණගාමිණී මාරුගේ තමයි සසරදුකින් නික්මීමට සසරග නැතිකිරීකනීමට තියෙන් ඒ නිසා උන්න හන්සේ තමන් වහන්සේ මේ සංසාර දුක්ඛතාවෙන් ගොඩවෙලා අනිකු සත්‍ය අන්ට භික්ෂ භික්‍ෂණය පාතකු පාතිකායන පිරිසට පමණක් නෙමේ දෙවියන් සහිතලෝකයාට මේ සංසාරණමැති සාගරයෙන් එතරවීම සඳහා ධර්මදේශනා කරනම විශේෂයෙන් නිර්වාණගාමිනී මානුගය, උන්හන්සේ දේශනා කරන. චින්නෝෂෝ භගවා තරණායදම්මං දේසේති ඒ භාග්‍යත් බුදුරජාණන් වහන්තේ සියලු සසරදුක් චරණය කරල සංසාරණමැති මහා සාගෙරය සරණය කරලා අනික් දෙවියං සහිත ලෝකයාටම මේ සංසාරණැමැති සාගරයෙන් එතරවෙෙන්න්නට දරම දේශනා කරනවා මෙන්නම මේ වගේ උත්තමයාණන් වහන්සේ නමක් තමයි ලොවතුරා බුදුරජාණන් වහන්තිේ බුදුරජාණන් වහන්තේවා හඳුන්වනකොට මෙන්නමීමග කෙනෙක් බුදුරජාණන් වහන්තේ බුද්ධෝ සෝභාගවා බෝධහාය ධම්මංදේතේති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ තමන්මහන්තේ ධරමේ ආබෝධ කරගෙන අනික් අයටත් ධරමය ආබෝධ කර ගැනීම සඳහා ධරම දේශනා කරනවා හන්තෝ සෝභගවා සමතහාය දම්මංදේතේති ඒ භාග්ගතුන් වහන්තේ තමන්වහන්තේ ශාන්තභවට පත්වෙලා අනික්කයට ශාන්තභව සඳහා ධර්ම දේශනා කරන. ධන්තෝ සෝභගවා දමතහාය දම්මං දේසේද ඒ භාග්ගොතුන් වහන්තේ දමනේවෙලා අනිෙක්කයට දමනේවීම සඳහා ධර්ම දේශනා කරන. තින්නෝ සෝභගවා තරණාය දම්මංදේසේති ඒ භාග්ගතුන් මහන්තේ සසරනමැති සාගරයෙන් එතර වෙලා අනික්කයටත්මි සසරතවිරෙන් එතරවෙන්නට දරම දේශනා කරනු මෙන්න මෙබඳු ලක්ෂණගෙන් යුක්ත උත්තමයාණන් වහන්සේ නමක් තමයි ලොෝතුරා ශාන්තිනායක බුජපියාණන් වවාද. පරිනිබ්බතෝ සෝභගවා පරිනිබ්බානාය දම්මංදේශේති ඒ සාන්තිනායක බුදුපියාණන් වහන්තේ තමන්වහන්තේ සියලම කෙලෙස්ගිනි නිමාදමල අනික් සත්වයන්ටද කෙලෙස්ගිනි නිවාගැනීම සඳහා දරම දේශනා කරනවා හම්තේද ශ්‍රීමහාබෝධීන් වහන්සේ අභියසදී ශීලම ලේෂධරමයන් ප්‍රහණී කරදැන්. ප්‍රථමයාමයහි බූරිමල් නිවාසානස්මනතිඥාණයත් මධ්‍යමයාමේ දිබ්චක්කු ඥානයත් අවබෝධ කරගෙන් ඊළඟට උන්නහන්තේ බැලුුව ලෝකේදීහා බැලුවහම මේ ලෝක සත්‍යයන් ජරාමරනාාදී දුක්කලට පත්වෙලා ඉන්නම. මේ ජරණා මරනාාදිය මේ සත්‍යයන්ට ඇපියෙන්න්නේ කෙසේද කියල යෝනිසෝ මනිසිකාරයෙන් ස්වොයා බලාගෙන අනකොට න්නහන්සේට දකින්නට ලැබුණ ජාතිය නිසාමේ ජරාමොරනාදී සිදු වෙනම කියලා. මේ විදිහට හේතු පලධරමයන් අනුව යෝණුස මනසිකාරයේ යොදලා ඔන්නහන්සේ සියලම කෙලෙස්ගිෙන නිවාදමල අනන්තකාලයක් තිස්සේ දැල්ලවින් තිබුණ සියලු කෙළෙස්ගෙන නිවාදමල නිවීමට පත්වනාම්. එහෙම නිවීමට පත්වෙලා උනාන්ති තමන්න හන්තිේ නිවීමට පත්වනා කියල ශුවසී වාශී කොළී නැහැ පැත්තකට වෙලාහිතය නැහැ අනික් අයටත් කෙලෙස්ගෙන නිවීමට නිවාගැනීමට ධරමේ දේශනා කළ. බුදුරජාණන් වහම්තේ හතලස් පස් වරසයක් මුනුල්ලෙහි ධරම දේශනා කළ. ඒවගේ මුන්න හම්තේ මේ කාලය තුළ අපේ බණපොතේ සඳහං වෙන හැටියට රාත්‍රයකොට ඉතාම සුළුකාලයක් තමයි සැතපුනේ. දහවල්කාලයේ මනුෂ්‍යන්ට ධරමේ දේශනා කරනම මධ්‍යහමයාමේ දෙවියන්ට බ්‍රහ්මයන්ට ධරම දේශනා කරනම අලුයම්යාමයේ පමණයි එතකොට ඉතිරි වෙන්නේ හොරලෝසි මිලාමේ හැටියට පැය හතරක් වෙනවා ඒ අලුයම්යාමේ තුනට බෙදල එකකොටසක් පැයකුත් මිනිුට්ට විශ්ක් පමණ සක්මම්භභාවනාමී යෙදෙනවා තවත් පැයකුත් මිනිට්ට විශ්සක් පමණු සැතබෙනවා ම පැුත් මිනිිට්ට විශ්සක් පමණ කාලසීමාව මහා කරුණා සමාපත්තයට සමවැදිලවාසයකර. මේ විදියට තමන් වහන්තේ නිවීමට පත්වෙලා අනික්කල්ටත් නිවීමට පත්වීමට බුදුරජාණන් වහන්තේ ධරම දේශනා කරනවා. එපමනක් නෙමෙයි බුදුරජාණන් වහන්සේ හුස්මගන්න පිටකරනේක පවා මේ සත්‍යයන්ට යහපත පිනෙත හේතුවෙන් ධරමදේශනා කරනකට පිරිස සාධකාර පවත්වන අවත්තාවෙදිත් සමාපත්්‍යයකට සමමැදිල නැගේ සිටලා එතැන් පටන් දරම දේශනා කරන උස්මගන්න පිට කරන වාරයක් පාස ලෝකයාට යහපතබිණිස සැපත බිණිස උන්වහන්සේ හිතෙනු මේ විදියට බුදුරජාණන් වහන්සේ කෙලෙස්ගෙනි නිවීමින් ඉතාම ශාන්ත බවට පත්වෙලා නිවීමට බත්වෙලා අනික් සත්්‍යයන්ට දෙවියන් සහිත ලෝකයාටත් කෙළෙස්ගිනි නිවාගැනීම සඳහා දරම දේශනා කරනවා මඟ පෙන්න්නා දෙනු බුදුරජාණන්නහන්තේද ශ්‍රීීමහා බෝධීන්වහන්තේ අභියසදි අවබෝධ කරගත්ත නිවන් මග ඒ මාර්ගේ තමයි කෙලෙස්ගෙනෙනි නිවීමට තියන එකම මාර්ග අන්නේ මාර්ගය මහා කරුණාවිං මේ සත්‍යයන්ට දේශනා කරනවා කෙලෙස්ගිනි නිවාගැනීම සඳහා. මේ විදිට පරිනිබ්බුතෝසෝ භගවා බරණි බානායදම්මං දේශේති ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සියලම කෙලෙස්ගිනිවලින් නිවීමට පත්දලා අනික් සත්්‍ය අන්ටාත්න් කෙලෙස්ගින නිවාගැනීම සඳහා ධර්ම දේශනා කරනවා. බුදුරජාණන් වහන්තේ කියන්නේ කෞුද කියනකට බුදුරජාණන් වහන්තේ කියන්නේ මෙන්න මේ වගේ උත්තමය කියලා බුදුරජාණන් වහන්සේව හඳුන්වා දුන්න වචනමාලාවක් සමයි මම මුලින්ම මාතෘකා කරගෙන කොටසිෙන් කොටස කොටසෙන් කොටත විස්තර කරන්නට යෙදුණේ. බුද්ධ සෝභගවා බෝධහායදම්මංදේසේති ඒ භාග්්‍යවත් බුදුරජාණන් වහන්තේ තමන්වහන්තේ ධරමේ ආවබෝධ කරගෙන අනික් සත්්‍යයන්ටත් ධරමය අවබෝධ කර ගැනීම තඳහා ධර්මදේශනා කරන සන්තෝෂෝභගවා සමතාය දම්මංදේසේති ඒ භාග්්‍යවත් බුදුරජාණන් වහන්තේ සාන්ත බවට පත්වෙලා අනික් සත්‍යයන්ට දෙවියං සහිත ලෝකයාටම සාංත බවට පත්වීම සඳහා ධර්ම දේශනාක. ධන්තෝසෝභගවා දමතායදම්මංදේශේති ඒ භාග්‍යතුන් වහන්සේ දමනී වෙලා සේරම කෙළෙස් දමනය කරලා කෙළෙත් දමනී කරගැනීම සඳහා දෙවියන් සහිත ලෝකයාට ධර්මදේශනා කරනවා. තින්නෝ සෝභගවා තරණායදම්මංදේශේති ඒ භාග්ගතුන් වහන්සේ සංසාරණමැති සාගරයෙන් එතරෙවෙලා අනිකු සත්්‍යයන්ටත් සංසාරණමැති සාගරයෙන් එතරවීම සඳහා ධරම දේශනා කරන. පරිනිබ්බුතෝ ස්ෝභගවා පරිණිබ්බානාය ධම්මං දේශේති ඒ භාග්ගතුන් මහන්සේ කෙලෙස් අසිෙන් නිවීමට පත්වෙලා තමන් මහන්සේ නිවීමට පත්වෙලා අනෙක් සත්‍යයන්ටත් නිවීමට පත්තීම සඳහා ධර්මදේශනා කරන. මෙන්නමීමගේ උත්තමයාණන් වහන්සේ නමක් තමයි ලෝතුරා ශාන්තිනායක බුදුපියාණන් වහන්තේ. මේ බුදුරජාණන් වහන්තේගේ අනන්තගුණෝලිින් බිදක් මෙතෙක්මා විත්තර කරන්නට යෙදනිි තිවිදාහි බුද්ධගුණා හේතු පල සත්තුූපකාර වශීන කියල අපේ බණපොතේ විස්තර වෙනවා සවත්චාකාරයකින් බුදුරජාණන් හන්තේගේ ගුණතුංආකාරයි. හේතු පල සත්තුූපකාර වචී. හේතුව කියන්නේ මේ ලෝකේතිීන අන්තිම ශ්‍රේෂ්ඨ උත්තම තනතුර තත්ත්ේ වන ලෝතුරා බුද් බව සඳහා ඒක ලබාගෙනීමට ඇතිකර ගත්තාව ඇතිවන හේතුව ඒ හේතුව තමායි ධානාාදී පාරමී ධරම බුද්ධකාරක ධරම කියලා කියන්නේ බුදුබා ලබාගනීමට අවශ්‍ය කරන ගුණධරම ලෝතුරා බුදුබව කියනේ එක මහා ශ්‍රේෂ්ඨ උත්තම තුන්ලෝකේම අග්‍ර සම්පත්තිය ඒ අග්‍ර සම්පත්තිය ඒ තරම් ශ්‍රේෂ්ඨනං ඒ අග්‍ර සම්පත්තිය ලබාගැනීමට හේතුවත් ඒ වගේම ශ්‍රේෂ්ඨ වෙන්නට ඕන ඒ නිසා ලෝතුරා ශාන්තිනායක බුදුපියාණ වහන්තේ එදා දීපංකල පාදමෝලේ පටන් සාරාසංක්‍ය කල්පලක්සයක් මුළුල්ලෙහි මේ බුද්ධකාරක ධරමියන් පුරන්න ටයතුව. ඒක තමයි හේතු මේ අතරකාලේදී අනුන්මෙනිවිෙන් තමජීවිතයේ පරිත්‍යාගේ කළ ඇස්සස් මස්ලේ අඹුදරුආද මේ සියුලදේ පරිත්‍යයාගේ කළ ඒම කරලා තමයි මේ ලෝතුරා බුද්ධुරාච්තිි බලාපොරත්තුූනිි මුලින්ම සඳහන් කළ හැටියට මං මේ කරනල දෑපෝපත්ථානය මේ කරනලද පුුණ්න්නෙකාරමේ හේතුකටගෙන කවදහරි මමත් සර්වඥ්ඥතා ඥානී ලබාගෙන ලෝතුරා බුද්ධරාද්ධට පත්වෙලා මේ දෙවියන් සහිත ලෝකයාාව සංසාරසාගරියෙන් එතර කරවන්න ටෝන කියල ගත්තු කල්පනාව මෙන්නමීටික තමයි මේ බුද්ධත්තේ ලබාගැනීමට හේතු ඒ හේතුවෙන් ලැබිච්ච ප්‍රතිපනේ තමයි ලෝතුනාා බුදුභව එ ලෝතුරා බුද්ධත්තේ කියනකොට ලෝතුරා බුදුරජාණන් වහන්ති නමගගේ පවතින අනන්ත ගුණ සමුදාය මහා කරුණා මහා ප්‍රග්ඥ කලින් සඳහං කළ හැටියට නොයෙක් ඥාන සම්පත් අනන්ත ඥානතම්පත් අනන්ත ශීල සම්පත් අනන්ත සමාධි සම්පත් විමුති සම්පත් විමුති ඥාන දර්සන සම්පත් මේ සියලුම සම්පත්තිීන් බුදුරජාණන් වහන්තේ පුරුන් ලද පාරමීධරමයන්ගේ ප්‍රතිඵලයේ විපාකය. ඒ පාරමීධරමයංපුරල බුදුපියාණන් වහන්තේ ලබාගත්ත ගුණ සම්පත්තිය අනන්තයි අපර්මාණයි අචින්තනීයයි අපට කියන්න හිතන්න ලියන්න පුළුවන් කමික් නැහැ. කින් සඳහන් කලා කෙටියෙන් සීල සම්පත් සමාධි සම්පත් ප්‍රඥ්ඥා සම්පත් අනන්තඥානතම්පත් බුදුරජාණන් වහන්තේට ඇතිවුණ. සතර මග සතර පලයන් සැට දහස්සාකාරයකින් බෙදා අවබෝධ කරගන්නාව මහාජානතම්පත් මහා වජිරඥානයාදී අනේ කාකාර ඥාන සම්පත් ඇති වුණ මේ සේරම බුදුරජාණන් හන්තේ පාරමී ධර්ම යම්පිරුව අන්නේේවැෑ ප්‍රතිඵලයි ඒක තමයි හේතුවයි ප්‍රතිඵලයයි ඒළඟට සත්තු උපකාර වසේන සත්‍යයන්ට උපකාර කළහැටි බුදුරජාණන් වහන්තේ සතලිත් පස් වරසයක් මුළුල්ලෙහි සත්‍යයන්ට කරපු උපකාරය මෙතකය කියලාපිට හිතන්න අත්බෑ අනන්තයි අප්‍රමාණ. අදත්තපි ලෝතරා බුදුරජාණන් වහන්සේගේ ධරමය පිළිපදිමින් ඒ බුදුරජාණන් වහම්තේගින් ප්‍රයෝජන ලබන. ඔන්න හම්සේ අතලෙ පත් වර්සයක් මුනුල්ලෙහි දරම දේශනා කල්ල අවසානයේදී. මවුපිය කෙනෙක් සමදූ දරුවන්ට හාවාද දෙන්නවාගේ ආනන්ද හාදුරුවන්ට කතහා කල්ලා ආනන්දය මගේ ඇෑමෙන් පස්සෙ නුඹලාට මෙහෙම කල්පනාවක් වෙෙන්න්නට පුළුවන් දැන්තියන මේ සාත. ශාස්තෘන් වහන්තේ කෙනෙක් නෑ කියල ආනන්දේ කවදාමත් එහෙමෙ හිතන්නට එපා මමනුබලාට යම් ධරමයක් දේශනා කලාාද වෙනයක් පැනෙව්වාද මේ ධරම විනේ දෙක මගේ ඇවෑමෙන් පස්සේ නුබලාට ශාස්තෘූන් වහන්සේ වෙනම කියලා පිරින්වන් පාන්න ආස්‍යෙදි දේශනා කළ. ඒවගේම මට මල් පහංසූද ආදීමේ නොයෙක් කාකාර පුද පූජා කරණය කනෙමේ යම්කනෙක් මට ගරු කරනවනං පුදකරනවනං ධරමානුධර්ම ප්‍රතිපත්ව වාසේ කරන තැනැත්තා මට ගරු කරන්නේත් පූජා කරන්නේත් ගෞරව කරන්නේත් වෙනම කියලා පිරිනිිවන් පාන අවස්තා මෙද්දි බුදුරජාණන් වහන්සේ දේශනප. අන්දදාානි භික්කබේ ආමන්තයාමි වූ වයදම්මා සංකාරා අප්පමාදේන සම්පාදේත. මේ අන්තිම බුද්ධ වචනයයි මහනිනේ අවසානුමොහොදේදීත් මම නුබලාට ආමන්ත්‍රණය කරනවා. මේ ලෝකේ තියන සියලුමදීවල් වෙනසිලා විනාසේට පත්තලායන ස්භාවයෙන් යුක්තයි. එ නිසා අපපප්‍රමාදීව. ලෞකිකලෝකෝත්තර කුසලධරමයන් රැස්කරගන්න මම පෙන්න්න දුන්නමේ නිවන් මගේ හැසිරෙන්න කියල බුදුරජාණන් වහන්සේ දේශනක්. මේ විදියට බුදුරජාණන් වහන්තේදා පිරිනිවන් පාන අවස්ථාමෙත් අපට අවවාද අනුසාතනා කල්ලා මගපෙන්නල තමයි පිරිනිවන් පාන්නට ගෙදුණි. පිින්මත් නිදැන්. කාලවේලාවික් මිලාගියාඒ නිසා මීති වැඩිය කාලයේ ගැනීමට බලාපොරොත්ති වෙන්නේෙ නැහැ මගේ ශක්තිප්‍රමාණයේ හැටියට ලෝතුරා ශාන්තිනායක බුදුපියාණන් වහන්සේගේ අනන්ත අප්‍රමාණු ගුණොවලින් බිඳක් මේ කාලසීමාවේ දේශනා කරන්නට යෙදනා හැම දෙනාම තවතමත් ස්්‍රද්ධාව භක්තිය ඇතිකරගන්න ටෝන බුද්ධාළම්බන ප්‍රීතිී ඇතිකරගන්න ටෝනැ බුදුරජාණන් වහන්තේ කෙරෙ පරම භක්තිය පරම විශ්වාසයේ ඇතිකරගන්න ටෝනෑ ඒම ඇතිකරගෙන බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්න මාර්ගය නිර්වාණගාමිනී මාර්ගය තේරුම් අරගෙන ඒ නිවන් මග ගමන්කරලා උන්න්නහන්සේ අපිින් බලාපොරොත්තුනමේ සසරදුකින් එතරවීමයි. ඒ නිසා හැම දෙනාම නිවන් මග ගමං කරලහිටන් අවසානයේදී මේ අනන්ස සංසාර දුක්කොලින් මෙිදිලා පරමසාන්ත සැනසිල්ලවන උතුම් මමාමහනිවන් දකින්නට වීරී වඩින් වඩන්නට ඕන අධිස්්ථාන කරගන්නට ඕන මෙතෙක් ධර්මස්ත්‍රෝණී කිරීමෙන් ලද. උසල බලයේ හේතුවෙන් ඔබ හැම දෙනාටම උතුම් අමාමහනිවන්දකින්නට හේතුවේවා වාසනාවේවා කියල ප්‍රාර්ථනා කරදන්න